අප පාඩම පටන්ගම්ම කෝ බලන්න කටින පෝජෝසවයකට සම්බන්ධ වෙලා තියෙනය කටින පින්කමකට දැකලා තියෙනවා හරි එකත් හොඳයි. සහභාග්‍ය වෙලා තියෙන කෙනෙක් ඉන්නවද. සහභගනායක් ඉන්නවා හඩි එහෙනම් පුතේ අද අපේ අපේ පාඩම තමයි කටින පූචෝසවේහෙනම් මේ බෞද්ධ ජනතාවත්තර බොදු බැතිමතුන් අතර පුතේ විධ පින්කම් තියෙනවා මේ අපි දන්නුවන් විධ පින්ක විශාල පින්කම් ප්‍රමාණයක් තියෙනවා ඒ ඔගොලනු පුතේ විවිධ පින්කම්වලට සහභාග වෙලාතට ඇති ඒ අතරින් සුවිශේෂී පින්කමක් තමයි අපි අද කතා කරන්න මේ කටින පින්ක මෙෙ නැක්කං කටින පූජෝස්සවය කියලාටට කියන්න පොළුවන්. හැබැයි පුතේ අනිත් පින්කම්බලට වඩා මේ කටින පින්කම ඉතාමත්ම සුවිශේෂී වෙනවා. එතකොට මේ බෞද්ධ පජ පූජා උත්සවාතර කටින පින්කමටයි මේ තරන් සුවිශේෂීකමක් හිනිවෙනි මොකද මේ කටින කියන එකේ තේරුම කටින කියලා කියන්නේ. එහම් මේ කටින කියන වචන ගත්තහම මේ කටින කියන කේම මේක අර්තේ වචනය අරතය අන්තර්ගතය තුළම මේක තින තේරුම ගැබ් වෙලා තිනවා කටින කෙන තද්ද. එහෙම නැත්තම් බලගතු කියන එක බලවත් කියන අරතේ තියනවා. හනිද එහම් වචනය අරතේ ගත්තහම මෙහි තියන වටිනාකම පුතේ මහත්තුූ. சல்பளேமே වனே துலம அந்தர்ගத்தவலா எனவா கட்டினக்கியனை அடுத்தே தந்தබலகத்து බலவත්க்கன அடுத்தயாாய். அனிது எகினம் புத்தயேக்கு அண்ணே அணி பங்கம்மளின் லப ஆனுஷசவட்டுவன බலවත් ලெச செலக்கීම தமயமே பங்கமட்டமே கட்டினக்கி நாமே. ලැබෙන්න්න හේතුවෙලා තියෙනෙ. එහෙනම් ආනිසංස අනු සහස් වැඩි. ආනිශංස මේ පින්කම කරපුොහම ලැබෙන ආනිසන්ස වැඩි හිඳ බලවත් හිද තමයි මේ නම ඉදිලා තියෙ දැම් පුතයාලගයක්ත්තම්මානේදාච්චි සීය. අම්මතාත්ත මේ කටින පින්කමේ ආනිසන්ස පිළිබඳම උගුල්හනි කියදී ඇති සහරවිට හම් පාසලින් හරි පොතපතකින් හරි ඉගෙනගෙන ඇති. නේද. එහෙනම් මේ මේ සියලු පින්කංවලින් ලබෙන ආනිසන්සරට වඩා මේ පින්කම මෙෙන් ලබෙන ආනිසන්ස වඩා. බලවත් වෙනවා. එහි නං අපි පුතේ මේක ඉගෙන ගැනීම තුළින් මේ කටින පෝජෝොස්ව විගෙන ගැනීම තුොලින් මේ සංස්කෘටියය සාර ධර්ම හඳුනාගන්න ඒ සංස්කෘතිය හා සාර ධර්ම හඳුනාගනින් ඒ කොහොමද මේ සහජීවන ජාතික අභිමානය ගොඩනගා ගැනීමට අවස්ථාවක් නොම විදිර මේ කටින පූජස්වය කොහොමද බලපාලන්නි හේතුවෙෙන්නිි කෙනාආකාඩයක්ත් අපි සාකච්ඡා කරනවා. ඒනම් මේ කටින පූජෝොස්වයගෙන පාඩම. අපේ පොතට ඇතුළත්ව ලතියෙ කොහෙන්ද. වල්පොල රාහුල හිමියන්ගේ ලංකාවේ ස ලංකාවේ බුදු සමහි තිහාසය කියන පොතත් සාහිත්‍යෝද්දේ ලිපිය එකතුව සහ මහාචාඩය ජපී දිසානාකයන්ගේ සිංහල සිරිත්විරිද්‍යන පොත්වලින් තමයි පොත්තා අධාර කරගනමින් තමයි අපේ මේ පාඩම සකස් කලා දයනීමේ තියෙන්නේ වල්පොල රාහුල හාමුතුරුවන්ගේ ලක්දිව බුදුසමයේ තිහාසයෙන පොතම මේ පොතන ුත්තතකොට කොටසක් එකතු කරලා තියෙනවා අපේ පාඩමට හරිද එක ලොප පොතා හරි එහනම් කියන්න බලන හැඳින්ගීමේ කොටස සනුක. එහෙනම් පුතේ පුංචි කාලය හරි මෑතක හරි අම්මයික හරි තාත් එක් හරි ආචිසිය එක්ක හරි ඔයාලම්? ගමම් බිමං යනකුට පන්සලත් නගින් යනකොට කුතේ දැකන තියෙන වැදි සමහර වලට සමහර පන්සල් වල විහාරස්ථානවල ගහල තියෙනවා අයම් වස්සාන කාලු අයම් වස්සාන කාලු. මේ වස්සාන කාලයයි කියලා. හැනිද මොකද්ද කොතේ එතුකොට මේ වස්සාන කාලයේ කියල කියන්නේ. වස්සාන කාලේ කියල කියන්න පුතේ. න්න හරි වහින කාලේ නේ ද වර්ෂාකාලයට තමයි පුතේ අපි වස්සාන කාලයේ කියලා කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ පුතේ බුදුවෙන්නට කලින් බෝසතා සිද්ධාර්ත මේ කුමාරයා වෙන්න කාලේ එක කියන්නේ සිද්ධාර්ත ෞතමයන් වහන්සේ බුදුවීමට වස්සර විස්සකට පස්සේ තමයි පුතේ මේ වස් පැසීමේ කියෙන චාරිත්‍රය පින්ක මහන්දුන්නල දුන්න. තකර මේ වස් කාලේ වස් විසිේ චාරිත්‍රය මොලින් ඇතිවේ සිද්ධර්ථ ගෞතමයන් වහන්සේ බුද්ධත්වෙන් වසර විස්සකට පස්සේ.හනිද එහෙනම් පුතේ මේ වස්විසීමේගේ චාරිත්‍රය ගැන කතා කරනකොට අපිට කතාගලන්න පුළුවන් කරුණු කාරණා ගොඩත්තින ඇ මේ මේ එක ඇතිවුනේ ඇයි කලින් තිබබෙන තනේද. ඔන්න පුතේ අපේ මේ බුදුරජාණන් වහන්සේ නිික්ෂන් වහන්සේලාට දුන්න අවවාදයක් තමයි එක මග දෙදනේ කියන්නේ පානේ දෙක මඟ දෙදනෙකු නොයා මහචචනතාවගේ හිත සූ පිණස චාරිකාවේ දෙන ගම්නියම් ගම් සැරිසල්ල ධර්ම දේශනා කරන කිවනේද පතම ධර්මදූත පිරිස අමතලකිව වෙතින් පපුදේ භික්ෂූන් වහන්සේලා මේ ගොඩක් දෙනකුට ජනතාවට සේවේ කරන්න මේ ධර්මය පහදල දෙන්න ඕන ධර්මය දශනා කරන්න ොද ඔව බැලුවෙන නියංකාල බැලුවෙන වැස්ස බැලුවෙනෑ මහජනතාවගේ හිත සූපිණස ගමක් ගමක් පාසා. වැඩම කල්ල ධර්මය දේශනා කරා හනිද දෙම් බුදු හාමුදරුව පහල වෙනකොට සිද්ධාට කුමාරයා වෙලාන්නකට බුදුුවෙනකොට තාගම් ගොඩක් තිබුණනි නේද බාලතී සමාජය විධාගම් තිබ විධ මතදරණ හිටිය හනිද එතකොට පුතේ මේක බලාගෙන හිටියා මේ අ්‍යආගමිකයෝ. අන්න්‍ය ආගමක වෙනත් ආගම්මයි බලාගනින්දලා චෝදනා කරන්න පටන්ගත්තා. වැස්ෙ කාලෙට මේ පුරුල්ලො සතා සිවපාව පවා මේ පූඩුවල ලගිෙනම හෙවනකට වෙලා ඉන්නවා හෙවනකට වෙලාන හැබැයි බගවත් මේ ගෞතම ගෞතෙමයන් වහන්සේගේ ශමිකයෝ, තනකොළ පාගමින් මේ පොළවඋඩට මතුවන සද්දුම් පාගමින් චාරිකාවේ හැසිරෙනවා කියල කියන්න පටන්ගත්තා. හනිද මෙන්න මේක භික්‍ෂූන් වහන්සේලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට භික්ෂූන් වහන්සේලාගේ බුදු හා මුද්‍රරෝ දෙනගන්න. මේ අවස්ථාවදී බුදුහා මුදුරුවෝ වස් වසන්න කියලා භික්‍ෂූන් වහන්සේලාට අවසරය දෙෙනවා ශික්ෂාවක් පදන කනෙ නීතිය පණන අවසර දෙනවා වසන්න කියලා. හනිද මුොදද පුතේ බුදුරජාණන් වහන්සේ තරම් පඩිසනට ආදරය කරපු වෙන ශාස්ත්‍රෘෝවරයන් වහන්සේ නම. නැති තරමයි උන්වහන්සේ ඉපදීම ඒවගේ බුදුුවීම පිරිනිිමම්පෑම මේ කියන තෙමගළම පරිිසරයත්තෙක් බැඳදිලා සිද්ව වනේ පිසලේ තමයි ගොඩක් පෙලාවට හිටිය ස්යාට නේද. ඒවගේම තමයි පතේ දැම් මෙහම මේ ධර්මේ දේශනා කරණයනකට දන්නතුව සතාසිවපාව පෑගුණා හැබැයි ුදු දහම මේ කියන්නේ චේතනා හම් වෙක්කවේකම් මම් වදාමේ. මහනනි මම චේතනාව කර්මය කියේ එතකුටකු හිත්තලද මේ විික්ෂන් වහසලා පෑගුවේ මම් මේ මරණව මේ මරන්්ඩෝන පනුව මරන්න ඕන කියලා කකුල තිබබෙනෑීමට ඒ චේතනාවින් තර හිතා මතාකරින් ඇත්තට මෙතනිෙදී පාපකරමයක් සිද්ධෝනේ නැහැ. නම්මෝත් බුදුහාමුදුරුව අල් මතේටත් ගරු කරා.හනිද තවගෙනින් පෙන්නල දුන්න ඒක සාවධානමයට ඇහුම් කඳුන්න්න අන්න්‍ය මතවලටත් අන්න ආගමික මතවලට මේ ගෞරෝකර තිනින් ආගමික සජීවනය පැහැදිල් වෙනවනේ දානු ඉති පස්සෙ කිව්වා අනුජානාමි භික්කවේ වස්සානේ වස්සන් උපගත්තුන්. උපදන්තුම් කියලානු ජානාමි භික්කවේ වස්සානයේ වසම් උපගන්තුනි කියනෙ ව මහනි වස්සාන කාලේ වර්ෂාකාලයේදී වස් පසීමට අවසර දෙමි කියලා කෙව්වා. එහිනම් පොතේ මේ වස්කාලේ වස්වැැසීමට මේ විදිහට අවසර ලබාදන ඒ විතරක්නෙවේ කට මේ තුළින් බුදුරජාණන් වොහන්සේගේ තිබුණාවෝ සුවිශේෂී ගුණාග කිිස්මතු කල්ලා පිට පෙන්න්න නමුකදද මේ සුවිශේෂී ගුණාන්ගේ බුදුරජාණන් වහන්සේ අන්මත වලට ගරුකිරීම ගුණාන්ගේ නේද අන්මතුවලට ගරු කරමින් ආගම්මතර සහජීවලය බවත්වා. යාමට ගට එත්තු කර එකට බලන්න මොන තර එක හොඳ ගති ගුණයන්ද නේද. අපි අනිත් අයි කියන දෙේක්ට ඇහුම් කන්දෙන්නුට අපේ මතයම ඉන්න හොඳ නෑනේද දෙයක් අනිත් කෙනෙක් කියනකොට මේ අපේ හොඳටද කරන්න එක හපක් දෙයන්න අපේ ජීවිතට අපිට හකතු කරගන්න පොළුව. එතකොට පුතේ ඒ විතරක් නෙවේ මෙතනගේ තවස් විශේෂී දෙයක් හේතුුණා. ඒ තමයි. දැම් පොතේ ඇත අතීතය ගත්තා වහම අද වගේ අන්ත්‍රසූත්‍ර තිබබෙනෑනේ නේද ඒ හින්දා. බොහෝ රෙදිවිවීමේ හැකියාවක් තිබ බොහොම අසීරුවෙන් තමයි පොතේ නූල්ගතල තමයි මේ ප්‍රදිිපිලි සකස් කරේ හින්න භික්‍ෂූන් වහන්සේලාට බහුල වශයෙන් සියවරු තිබ නැ. හරිදරෙදි පිළි තිබෙන නැති මේ බොෝ භික්ෂූන් වහන්සලාට තිබන එකක් සිවරයි. වස්කාලේද මේ පවා භික්ෂූන් වහන්සලා පින්ඩ පාත වැඩිය පිඩු සිගා වැඩියා එහෙම ධර්ම චාරිකාවේ හැසලා නනකොට වර්ශාකාලටනකට පන්සලට එෙනකොට තෙමීගෙන තමයි ආේ. තෙත බරිත වෙලා තමයි ඇවතුරට හොන්දරටම තෙමිල එන්නකොට මේ එෙත බරිතලන භික්ෂූන්මහසලට මාරු කරගන්න සිවරක්ව තිබු නෑ. මෙන්න මේ අවස්ථාවේද භික්ෂූන් වහන්සේලාට මේ එත්ත සිවර පිටිම්ම පුද්දේ දවස ගත කරන්න සිද්ධ වුණනා එතකට මොකු දුනේ එක සෞක්‍යට ඒ තරම්ම හිත කර වනේ නෑ. හනිද මෙන්න මේ සියලු කරුණු පිළිබඳ සලකා බැලුව බුදුරජාණන් වහන්සේ අවුරුදු විස්සකට පස්සේ මේවාස් විසින්නේ චාරිත්‍රයක් කරන්න අවසර ලබා දෙනවා. හැනිද එහෙනම් අපි බලමු ල් චේද දෙක කියවන්න බලන්න මං කතා කරපු ස්තරකරපු කරනුවට හඳර් ඔකත් කියමු බලන් එතරින් පොතේ අතර කරමු දැන්කුතේ මේ මේ වස් පින්කම පිළිබඳ කතා කරන්නකොට විශේෂ අවස්ථාවක් තමයි වස්සාරාධනය හනිද වස් විසීම සඳහා රාධනා කරන්න මේ වස් ආරාධනය එතකොට මේ වස්සාරාධනය කොටස් දෙකක් තියෙනවා මේ වස්විසීම ආකාරවල් දෙහකින් සිද්ධ වෙනවා. அනි ආரம்ම්භ වස්විසීම පෙරවස්සහ පසුවස් කියලා පිට කොටස් දෙකට බෙදල කතා කරන්න පොළවා. එනම් පුතිීම වස් ආරාධනාගන්නා අවස්ථාවේදී මේ හත්තර පෝරුව නියෝජනය කරමින් එක් දායකක තමයි මේ. ඇම වස්වීම සඳ ආරාධනා කරන්නේ හැනිද හතර පෝරුව නියෝජනයකට මිනිත් දායකයකු. මොකක්ද මේ හත්තර හත්තරපි පේරුව කියල ෙන හත්තර පේරුව කියල කියන්නේ මොක්ද මේ. ත්තර පේරුවෙන්න අපි කියනා පන්සරද හත්තර පේරුවෙන්ම දානය භාරගන්නවා දානය අරගෙනනානේ ද හත්තර පේරුව කියලා කියන්න පුතේ විහානස්ථානය දැන් පිහිටල තින පදේශතින පහිටලතිනි ස්ථානයේ ඒ පිහිටලතින ස්ථානීදල විහාරස්ථානයේ දායක දායිකාවන් ජීවත්වෙන එකැන උතුරු දිශාව දකුණ දිශාව බටිහිර දිශාව නැගෙනහිර දශාව මෙට මේ දිශාවල ඉන්න. එක් දායකත් තමයියුතුකොට මේ වස් පින්තම සඳහා මේ වස් පිංකම බාර ගන්නේ තකටේ කෙනෙ කාරාධනා කිරීම සිද්ධව නැතකට නිෙදිශා හත්තරට හතර පෙරුව කියලා කියන්නේ. හනිද. ඉතින් පුතේ ඇසල පහය දව ඇස්සල පොහය එක ජලිමාස තින පහේම ඇසල පහදිනට පෙදවසේ පෙරදිනේ පන්සනට ගිහිල්ල මේ වස්ආරාධනාව කරනවා. හනිද කොහොමද මේ වාරාධනාව සිද්ධල මොනව දරංයන්න මොනවගේ දේවල් දන සහරෝගොල්ලන්කට මේ අදැකින්ට මුහුණදල ඇති ගෙදරති තිබවිල පින්කමක්ද මොනවා දෙතකු ටරංයන්න ඕන කියමි. වස් පින්කම දැන් ආරාධනා කරන්නකොට. වැසි සලුවනේද මෙතනිදි කතාහන අපේ වැසි සලුව කියලෙකයි වගේම බුලත් කොලයකින් සැද ගොටුවක් එහෙනම් බෑ මකදපුතේ ඕ ඒත් පූජ කරන පරිෂකායේ දේවලත් පපුජි කන මේතක්‍රම වැස් මෙත නිදි කතාහන සුවිශේෂී දෙදයක් තමමේ වැසි සලුව හා බුලත් කොළ තුනකින් සැදපු ගොටුව. එහෙනම් වැසි සල්ුව කියලක් කිපුතේ අරංයන්න සුදුර ෙඩිකඩ. නිද දායක මේ සුදුරෙදිකඩරං යන්න මේ සුදුරෙදිකඩ. මේ බුලත් කළ තුනකින් සකස් කරපු ගොටුවුවක්කුඩ තියල පන්සලේ මේ විහාරාධිපති ස්වාමීන් වහන්සේට පිරිනමනවා. හරිද පිරි නමල මොකක්ද කියන්නේ ස්වාමීින් වහන්ස හාමුදරුවණය අපි වහන්සේක අපේ කෙරෙහි. ස්වාමින් වහන්ස අපි කෙරෙහි අනුකම්පාවෙන් මේ ආරාමය වැඩවාසය කන සේක්වා. මොහෝම ගෞරවෙන් තමයි ආරාධනා කරන ගෞරමය විදිට ආරාධනා කව ඉතින් මෙහෙම වස්වසනකට මේ වස්වැසිමේ චාරිත්‍යය. ට අවස්ථා දෙකක් යටතේ හඳුනාගන්න පුළුවන් පෙරවස සහ පසුවස කියලා. පෙරවස් විසීම කියලා අදහස් වන්නේ පුද්ේ පෙරවස් විසින්න ඇසන පුර පසුලොස්සක පොහොයිදිනේදී භික්‍ෂන් වහන්සේලා සල් සමාදන් වෙනවා. හනිද එතකොට අපි කලින් ඉගෙන ගත්තා මේසල පොහෙ දිනට පෙරදිනේදී භික්‍ෂූන් වහන්සේලාට ව වැසීම සඳහා ආරාධනා කරන වනිදායකි හනිද බොහෝ ගෞරව සම්පන්න ආරාධනා කන්නවා වැසි සලුවක් කරගෙන ගිල්ලා ආරාමය වැඩසිටිමි කෙලා ආාධනා කනු. ඉදිම් පුතේ මේ වස්කාලය මාස තුනකින් අවසන් වෙනවා. වස්කාලය මාස තුනකින් අවසන් වෙනවා. ඊට පස්සෙන එන්න චීවර මාසය. හනිද ඊට පස්සෙන චීවර මාසේ මේ පෙරවස් විසුව භික්ෂූන් වහන්සේට පුතේ කටින චීවරය පිරිගන්නේ මෙන්න මේ මාසි. හනිද එකොට මේ කටින මේ භික්ෂූන් වහන්සේට මේ පෙරවස් විසූ භික්ෂූන් වහන්සේට පටින චීවරය පිළිගන්නේ මේ මාසිදී. හනිද. හ ඒ තමයි චීවර මාසේ. කියමු බලන්න මෙ චේදේ. හනි එතනින් අතර කරමු පෙරවස් විස පෙරවස් වගේම පසුුවස් විසීමකුත් තියෙනවා. අනිද පසුවස් විසිම නිකිණ පුර පසුලස්වක පොහොේ දවසේ වික්ෂූන් වහන්සේලා. අවස් සමාදන් වෙනවාට ඇස්සල මාසේදී සමාදන් වට බැරි හාමුදුරුවෝ. ඊළඟ මාසේද පුතේ වස් සමාධන් වෙන එක තමයි වේ පසුුවත් සමාධන්වීම කියලා කියන්න. හනිද මේ වස් සමාධන්වීම කියලා කියෙන ගමේ මේ දායක දායකාවන්ට ගොඩාක්පුතේ පින්කං කරගන්න අවස්ථාවක් හනිම සුන්දර අවස්ථාව මොකද ගොලන්න පින් රැක්ස් කරගන්න. අවස්ථාවක් කම්බ වෙනවා, ඒකට තමයි මේ වස්කාලි ඉතාමත් ගිහිියන්ට වගේ පැවිද්දන්ටත් ප්‍රයෝචන වෙනවා. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ මේගහ කොලට සතා සිල්පාවට නේද. මෙ කිසිම හිංසාාවක් පිලාාවක් කර න කොරාකෝබියකටවත් හිංසාාවක් කරන්න කියලනෑ එතකොට මේ හැමෝම ඒවයෙන් බැලකිලා ගස්කළෝ ගස් කොළන් වලට සතාසිපාවට හානියක් කරන්නද හැමෝම විධ පින්කංවල නිලත වෙනද හවසට ගමේ පන්සලේ ගන්ටාරේ නද කරනවා හ සි හොරනෑවල සද්ද. නැහෙනවනේද විධ පුද්ධ පෝචා කරනවා ධර්මකතික වික්ෂුණන් වහන්සේලාගෙනල විචිත්‍රවාත් ධර්මදේශනා පවත්වනවනේදේ මාස. ිකේම පින්කම් පැවැත්වෙනවනේ දෙතකොට වේවා ගිහියන්ගේ මෙලොවජීවිතය පරලව ජීවිතයක් දෙකම සාර්ත කරගන්න උදවන හෙන විධ පින්කං එතකොට කියන්නේ තියෙනවා ගොලන තාචිල සියනැත් එක්කේවට සම්බන්ධ වෙනම ඇති නේද.තකොට පුතය මේ පින්කම්වලට සහභාගම විශාල අනිසංසයක් මේ පින්ක අපපි කරන පින්කම් අතරේ විශසාාල ආනිස ලබෙන පින්කමක් විදින මේ කටින පංකම කියන්න මේ කටින චීවරේ පෝචා කිරීම මේ කටින චීවරේ පෝචා කිරීමටම හා කුසල්වලට අයිති වෙන ොන කුසල්වලටද අටමහා කුසල්වලට අයිති වෙනවා. නනිද මේ අටමහා කුසල්වලින් ප්‍රමුකමක් කෝ මේ කුසලේ තමයිකපුදේ මේ කටින. මහා පෝජාව කියලා කියන්නේ. අට මහ කුසල් වලින් ඊළඟට තියෙන්නේ අට පිරිකර පූජාව ඒ වගේ බුද්ධ ප්‍රමුඛ මහා සංගරත්නයට දන්දීම ආවාස නිර්මාණය කිරීම බුදු පිළිම නිර්මාණය කිරීම වැසිකිලි කැසිකිලි නිර්මාණය කිරීම ධර්ම ග්‍රන්ත නිර්මාණය මේ වගේ අට මහකුසල්වට මේවත් අයිති වෙනවා. නමුත් පුතේ වටාත්ම සුවිශේෂී වන්නේ මේ කටින චීවරය පෝජා කිරීම. හාඩ දැන්හෙනම් මම ගොල්ලන්ට පෙන්න්නන්නම් වස්සාරාධනය සම්බන්ධව වීඩියෝ එක. එතකොටක් ඇතැම් වෙලාට ඇතැම් එකක් ප්‍රදේශෙන් සුළුසුළු වෙනස්කම් තියෙනව ඒ සිද්ධගන්න ආකාරවල් වෙනස්කම් තියව ප්‍රදේශෙන් ප්‍රදේශයට. අපේතන නතර කරම් දැම්පොතේ මේ කටින චීවර පූචා කිරීම එතකොට මේ කටින චීවලයා පෝචාකිරලි ඇයි මේ තරන් සුවිශේෂී වන්නේ අපිට ඕනුන් වෙලාවක ගිහිල්ල මේ කටින චීවලයක් පූච කරගන්න බෑපූතේ. හනිද මොකද මේ වලශනයකට වස්සරකට එක් වරක් පමණයි මේක සිදු කරන්න. ඒවගේම ගමේ සියලු දෙනාම සහභාගි වෙනවා පින්කම් බාරගත්ත දායකයාගේ නිවසට ගිහිල්ලමේ. චීවරේ සකස්තරනව වර්මානය පාවා ඒකට තමට හැකයාකාරෙන් සම්මාදම් වෙන වනේද එතකටු මේ කටින චීවරය බාරගන්නේ එක දායකෙක්නේ තකුට ඒ දායක දායක මහත්තග නිවසට ගිහිල්ල ගමීන්න හැමෝවා මේේ චීවරේ සස් කරගන්න දව කන්න එතකොට ඒ නිවසිංදල පෙරහලකින් තමයිපුුතේ පන්සලට මේ කටින චීවර ඩමවාගෙන අනිරැගෙන යන්නේ සතර පේරුවේම මංමාවත්වල මේ පෙරහැට ගමන් කරනවා. එතකොට කූතේ දැන්. මෙතන මෙතනදිපුතය තවත් සුවිශේෂී දෙයක් ඇතිවෙනවා ආගම් අතර. ආගමික සහජීවනයක් ඇති වෙනවා. කොහොමද මේ ආගමික සහජීවනයක් ඇතිවෙන්නේ මේ කටිනචීවර පූජාව පන්සට පිටත්වන වෙලා ගමිය ගමේ ඉන්න ගම් වැසියෝ දැනගන්නවා. පන්සලින් පෙනහැරෙනවා අපි දැම් මාර්ගය පිරිසිදු කරන්න ඕනේ මංමාාවත් පිරිසිදු කරන්න ඕනි කිිලෙතිින් හැමෝම මමාමවත් පිරිසදු කරනා විදදුලු බල්බ දල් වනවා අපේ නිග සිදිරිපිටෙන් තමයිද මේ පෙරහැරයන්නන්නේ තකටු මේ පෙෙන් ලස්සනට පාරතියාගන්න වන මේවා පිරිසිදු කරනවා හනිද හැමුවම අ්‍ය ආගමිකෝය බෞද්ධය හැමෝ මේ එකතුලා මේග ඉදුල් පිරිසදු කරනවා පවිත්‍ර කරනවා හැම මම් ආතකම බෞද්ධ කොඩි විදුලපුුලු දක්නට ලබනැතුට මේතුලින් ආගමක සහජීවනය කඇතිවෙනවා මංමාවත් පිරිසිදු කරනවා සෑමකෝමින් නිවසක බෞද්ධ කොඩියක් එස වෙනවා සෑම නිවසකම විදුල බුගල වලින් අලංකාර කන්නවා එහිෙනම් ගමේ සියලු දෙනම් එක්කා වගේ පුතේ මහන්ස වෙලා වැඩ කන්නවා තොළ මේ තුළින් ආගමක සහජීවෙන ඇති වෙනව නේ දෙම්පු අපේ බුදුරජාණන් වහන්සේ අන්මතවලට ගඩු කිරීම ගුණාන්ගේ අපේ හදවත්තුට කාවදදපු ආකාරය මෙතනිද ඉතාමත් සු විශේෂී වෙනවා. ඇම කට්ටින චීවනය පුතේ වැඩම කරනකොට හඩරිි අපූරු අවස්ථාවස් විශේෂී බෙරහැරකින් තමයි යන්නේ මේ කටම කටින චීවරේ විහාරස්ථානයට වැඩම කරන අවස්ථාවකල ඔයාල සම්හරට සහභාග වෙලා ඇති මේ කටින චීවර භාරගත්තු මහත්තයාගේ නිවසසිදල තමයි පන්සරට වැඩම කරමන්න එතකට මේ චීවරය වැඩමාගෙන යනෙකට සහභාගී වෙනවා කියන්නේ ඉතාම සතුම් පුුණ්‍ය කර්මයක් වෙනවා. එතකොට මේක දායකය හැමදායකෙකු මේක බලාපපුරොත්තුවෙන්ඉන්න අවස්ථාවක් මේ කටින චීවරේ බාරගත්ත මහත්තය පටින චීවරය ඔලූඩ තියාගෙන උඩ වියනක් ැටින් තමයි මේ චීවරේ අරගෙන යන්නේ මෙන්න මේ විදිට චීවරය මේ අරගෙනයනොකොට තමන් කැමතිනම් මේ කැමති අයට තමන්ගේ හිස්සූඩ තියල මේක වඩම්වන්න අස්ථාව ලබාදන ඉතින් බොහොම දෙනම් මේකට කැමත්තෙන් ඉන්නවා මේ චීවර හිස්සතා භාගෙනෙන හැමෝම කැමති ලොකුප පික් මේ තුළින් චානත වන හින්ද. ඩිහිටියු විශවාස කනවා මේක මහත්ඵල මහනිසංස දෙ ලබා දෙන පිංකමක් කියලා. හඩි කියමු බලන ශේණීළඟචේදේ. හි එතනින් අතර කරම් පුතේ දැන් අපිේ ඇත අතීතය ගත්තර පස්සේ අතීතය නම් පෙරහැර පෙර කරලා තියෙනම උපාසු පාස්කාවෝ මල් පහන් අරගෙන බෞද්ධ කොඩි අරගෙන බකෝම ශ්‍රද්ධාවෙන් සාධසාදු කියමින්. ඒද වටපිට බලන නඇතුව චාම හරි ලස්සනට මේ පෙරහැල කරන්න තියෙන කිසිම නක සිතු විල්ලක් ඇතිකරගන නැතුව බොහෝමන් පින් රැස්සනනාආකාරයෙන් චාම සරලව කරලා තියෙනවා. ඈත අතීතේ පුත්තේ ආෝකය ලබලදිලතින මේ උන පටියකට සවිකරපුන පන්දමක් එහෙම නැත්තංම් උ පටවලින් මේ සැකසූ පන්දමක ආලෝකෙන් තමයි. එහමන් නැත්තන් ලන්තාරම් වල ආලෝකෙන් තමයි. සරලව මෙ පෙරහැට පවත්තලා තියන්නේ හැබැ වර්තමානය වෙනකොට නම් සනක ඒ තත්ත්වය පුතේ කොඩක් වෙනස් වෙලා තියෙනනේ ද කස්සකරුවඉන්නවා විවිධනටුන් කන්්ඩයින්න වසිකරෝත්තිවා සමහරවෙලාවට ටලි හලි්‍ය න නෙද හස්තිීනුත් මේ වැෑ ගමන් කරනවා තුර මේ පෙරහැරට සම්බදධ වවා ඒවිතරන්න මේ අදමෙනකු මේ පෙහර නලබන්න ඇතැන්වෙලාට විදේශකයෝ පවාලංකාවට පැමිණෙන වෙනම් ිචිත්‍රවත්තාකාරෙන් මේ චීවර කටින චීවර පූචාව අද වෙනකොට පවත්වනවා. හ දැම් බැරිවෙලාවට මේකට සම්බන්ධ වෙන්න බැරිවුණු නිවස ලඟින් යනකොට හරිමේ කටිනචීමට පූජාවට සම්බන්ධ වෙන්න මිනිස්සු කැන ජනතාාවග වඩා නැඹුරු වෙනවා මේ පන්සලට අවශ්‍ය දෙයක් කරගෙන මේ යනකොට එතනනිදලා පෙරහැට සම්බන්ධ වෙනවා අවශ දෙයක් ඒගොල්ල වනු සමහර වලට පූජ කිරීමක් සිද්ධ වෙනවා මෙහෙම මේ යනකොට පුතේ දන්සල් පවා පවත්තන ඇයි මේ දන්සල් තියෙන්න්නේ දන්සල් තියෙන්න්නේ දැම් මේ හතර පේරුවෙන්ම ගමන් කරනවලනේ ද ගඩක් මේ අය විගෙසට පත්තුලාතින් මේ විඩාව නිවාාගන්න තඒකෝපි වගේ දේවල් සකස් කල්ල ලබ්බා දෙනවා. එතකොට මේ ගමේ දායක දායකාවන් නිහම කරනවට පස්සන ඒ පාරාසලින් යනකොටේ අසල්වසිය නිවස්වොල ඉන්න අය මේ දේවල් කරනවා. ඒනම් මේ විදිර පන්සලෙන්නේ කින චීවර පෙරහැට පවත්වන අතරතුර මේ පන්සලේ සුවිශේෂ පින්කන් රාශියක් පැවැත්වෙනපුතේ ඒ අත්තරින්. විහාරස්ථානයේ පිරිත් පංකම විශේෂවන සරරාථික පරිත්‍රාණ ධර්ම දේශනාවක් විදිට මේ පිරිත් පංකම පවත්‍රම ලබනු ඇතකොට ගිහි පැවිදි දෙපාර්ශයටම ගොඩක් පින් රස් කර ගන්න අවස්ථාවක් තමයි උදාවෙන්නේ මේ කටින ජීවරේ පූජාකිරන්නේ පින්කම තුළ හනි අතීතයේදී කියන එතනිින්දම් කියන්න බලන් එතනින් අවත්තම ඒ දක්වා මම දැන් සාකච්ඡා කරා එතකට එතනින් හරිත්දාගන්න එක එක පිටුවේ නොල්චේද දක්වා කරා ද අපි එතනින් අතර කරමුකුතේ පාඩමාද සම්පූර්යම කරන්නේ අපි එදා ඉතුරුණ පේපස් ටික තුරුටික කරන්න තමයියන්න. හල් ඉස්සෙල්ලාම හෝම්ගක්් එක බලන්න ගම්. සඩස. ගම්ම අපි හෝම්භර්ක්ික බලන්න තුන්වෙනි ප්‍රශ්නය පහත දී ඇති වාක්‍ය කර්මකාරකයට හරවාල යන්න මෙන්න මේ ටික ස්කීමණික මම් පෙන්නල තියෙන් අපි එහෙනම් බලමු පුද්ධේ? මම උනන්දුවෙන් පාඩම් කරමි. එතකොට කර්මකාරෙකයට හරවන්න තියනෙ කරමි වර්තමාන කාලෙට හරවන්නත්ව ඕන වර්තමාන කාලයට මාවිසින් උනන්දුවෙන් පාඩම් කරනු ලැබේ. නැත්තල් ලබයි. නැත්තන් ලැබේ නැත්තම් මාවිසින් උනන්දුවෙන් පාඩම් කෙරේ. ඒ විදිහට තියන්න ඕනේ. ඒ ළඟට කම්කරුවෝ මාර්ගයහි වැඩකරති. කම්කරුවන් විසින් මාර්ගයේ වැඩකරනු ලැබේ. වැඩකරනු ලබයි. වැඩකරනු ලැබේ. වැඩ කෙරේ. නිදිර වර්තමාන කාලෙන් තියන්න ඕනේ. විදුහල් පතිතුමා අප ඇමතුවේය. ඔන්න පුුතේ සනුක දැන් අත් ඇමතුවේ කියන අතීතය. එනම් අපි මේක හරවණඩත් ඕනේ අතීත කාලෙට. හරි කියමු බලන්න බුද්ධිග ලිව්වවාකය අපි අතුන් ලැබුවෙමු හරි ඒත් හරි. රිදුහල් පතිතුමා විසින් කර්මය යුක්තවෙනවා අපි අමතනු, අමතන ලද්දෙමුත් හරි අ අමතන ලද්දෙමුත් හරි අමතනු ලද ඕ ඉන්න බලන මම් මේ කියන තික තිය ද ඊට වෙනස්ුත්තර ඇතික්න ට පස කියන්න විදුහල් පතිතුමා විසින් අපි අමතනු ලද්දෙමු. අම එකත් හරි අමතනු ලද්දෙමු ලදදමු අමතනු ලැබු වෙමු ඇමතුනෙමු. එහෙමත් හරි ඇමතුනෙමු නැත ඇමතුනුමු දැන් කියන්න බලන් සනුක ඇම අමතනු ලැබු එමු කියලා ගණඩහෙනම් හදාගන්න අමතුනු ලැබු එමු කියන එක ඒ විදිහටෙන්න. මා විසින් උනන්දුවෙන් පාඩම් කරනු ලැබේ ලැබෙයි ලබ්බයි ලැබේ කෙරේ හෙමතිබොත් හරි කම්කරුවන් විසින් මාර්ගයේ වැඩිකරනු ලැබෙයි ලබයි ලැබේ කෙරේ ය ඕන පිළිතුරක් හන්. ඊළඟට විදුහල් පතිතුමා විසින් අපි අම අමතන ලද්දෙමු අමතනු ලද්දෙමු අමත ලද්දෙමු අමතනු ලැබුවෙමු ඊළඟක බලමු මෑනියෝ දරුවන් එහමග යවතිශෙන් යවන්නු ලැබේ කියන්න බෑපුත්තේ දැන් දරුවෝ කියනෙක උක්ත වෙනවනේ එතකට දරුවෝ කියලා උක්තව වන හම ඇවේ කියලා තියන්න බෑමෑනියෝ කියෙනෙක අනුක්ත වෙනවා මෑනියන් විසින් නිපාතයේ එදෙනවා මෑනියන් විසි පුද මාව ඇහෙන්නැතුව ගියොත් එහෙෙන්නෑ කියලා කියන්න මෑනියන් විසින් වැන්නඩෝන එකට ට මෑණියන් විසින් එතකොට මෑණියෝ කියනෙක මෑනියන් වෙඩ්ඩෝන ඉරස විසිනි පාතය එදෙනවා මෑනියන් විසින් ඉට පස්සේ දරුවන් කියනෙ එක සනුක උක්ත වෙඩෝන එතකොට දරුුවෝ වෙනවා දරුවෝ යහමග යබෙති එතකට දරුවෝට අනුව තමයි ආඛ්‍යාතිය තියන්න ඕන යවති වර්තමානය හිරම් වර්තමානින් තියමු අපි දරුවෝ යහමගේ ඇබෙති නැත්දා යහමග යවනු ලබති නැත්තා යහමග යවනු ලැබෙති යවනු ලබාති යවනු ලැබෙත් එවගේ පිළිතුරක් තිෙන්නොන මෑණ අනවිසින් දරුවෝ යහමගේ ඇවැති යවනු ලබාත් යවනු ලැබෙති ලැබෙත් හරිේ සාමීන් වහන්සේ සැදහැවතුන්ට ධර්මය දේශනා කළහ මට කියන්න බලන්න නවිඳු හඩේ ස්වාමීන් වහන්සේ විසින්. සැදැහෙවතුන්ට ධර්මය දේශනා කරනු ලැබී ධර්මය දේශනා කරන ලද්දී ලද්දේය ධර්මය දේශනා කෙරුණේ මෙන්න මටික තියනව බාණ ස්වාමීන් වහන්සේ වින්, සැදහැවතුන්ට ධර්මය දශනා කරනු ලැබී පරු ලැබීය ලද්දී ලද්දේය. හ පහංකිී යද කියලදාන්න, ධර්මය දශනා කරමෝ ලැබේ කියලා දාන්න බැරි මෙන්න මේ ප්‍රශ්න හින්දයි පුතේ දැන් අපි ඉස්සෙල්ලාම මේක පරිවර්තනය කරන්නේ යන්න කලින් කර්මකාරයෙකට බලන්න ඕන මේක මොනකාලෙට අයිතිද. වාමීන් වහන්ේ විසින් සැදහැවුන්ට ධර්මය දේශනා කළහ කරලා ඉවරයි. අතීතය. එනම් අතීත කාල ආක්‍යාතියක් තියන්න ඕන හින්දා ලැබේ දාන්න බැහැ. හලිද ලැබේකිවොත් වර්තමානෙන මේක අතීතිෙන් තියන්න ඕනේ. හරිද පුතේ. එහෙනම් ඊළඟට ඔන්න ලේසිීළඟ ටික පහත දී ඇතිවා්‍ය කත්‍රෝකාරකයට හරවාලියන් කරමු බලන්නේ පහන් හඩි අපි දැම් බලමුද ඉවරයිනේ හරි ළමයින් මිසින් චිත්‍ර අඳිනු ලැබේ සනුක. ළමයි චිත්‍ර අන්ඳී කියන්න බැලමයි නංිතුර බහුුවචනන් මයි චිත්‍ර අඳිතිය, ළමයි චිත්‍ර අන්දීති. හරි හදාගම්මකො ළමයි චිත්‍ර අඳීති. සරසි අප විසින් නුඹ දකිනු ලැබුුණෙහි හරිකුතේ අපි නුබ දැක්කෙමු, අපි නුබ දැක්කෙමු. පැරදිනං හදාගන්න අපි, නුම්ඹ දැක්කෙමු. කිනඟට යෝෂිත ඔවුන් විසින් නිකරුණේ අපි වෙහෙසන ලක් දෙමු බැම්පු දෙමක කතෘු කාරකයට හරවන්න වනිතකොට ඔන්න ඔවුහු උක්තවෙන්න ඕනේ ඔවුහු නිකරුණේ අප අපි ගෙනක අනුක්තවෙන්නුන අපි අප වෙහෙසූහ.

කට පුතේ අද ලබධාතුදාගන්න බැහැම්මකද මේ කතෘු කාරකයනෙ ඒවදානෙ කර්මකාරකයත කරම අපි සාමාන්‍යයට ලියන කච්චුකායකයට අනුව කතරු අනුව ආක්‍යාතය තියන්ටෝ න දැ මෙතන ඔහු කියන කත්රුට අනුව තමයි ආක්‍යාතිය යන් කර්මයට අනුව මෙත නද ආක්‍යාතය තියන්නේ නැහැ.. ඔවුහු නිකරුණේ අප වෙහෙසූහ. මව විසින් දරුවා නලවනු ලැබුවේය. මව විසින් දරුවා නලවනු ලැබුවේය කියමු බලන්න අදීශ ඕපොඩපුත්තේ කැමරවෝන් කරන්න බලන්න කැමරාටිකෝන් කරමූන්ගේ සති අලුක නුත්ටාව නැතතුකටදැ. මතකස් නෑ කවු්ද කියලා එහිද කැමරවන් කරමු ටිකක් එකසරයක් කර හැමෝම අලුතින් ආපු ළම්මයි කැම්මිකොන් කරමු බලන්න හලි ඔකිත් කෙමු බලන්හෙන மவ தருவா நிலவூவாய ஹரி மவ தருவா நிலவூவாய நிலவூவாய்ட்ட திசுல் வினசுரு துமாவிசின் சோதித்தையோ நிதாஸ்கரண லதஹ திசு තිස්සුල් කියන්න බලන්න පුතය උත්තර දෙන්න මට කැමරාවෝන් කරගන්න. කිස්සුල් මණ්ඩි බිපූල් නම් උත්තර දෙනවා ක්ලාසිකට පුතේ සම්බන්දධ වෙන්න එතකොට තමයියාලාගේ ප්‍රකතියක්ත් තියෙන්නේ නැතුව කැම්ම එක ඔස් කරග ඉඳලා මං කියනදේ ලියාගනි ගිහිල්ලා වැඩක් නෑහග නිදලා සම්බන්ධ වෙන්න වැරදි වැරදි හරි උත්තර දෙන්න. චර වැදදුනත්තමන්න්නේ ලාසිකරි අපි පේපන කලිය හොට ම එතනදි වරදන්න හොඳන ඇතිත කවරු නාාවවෙන්නන දන්න ඇතිදේවල් ලහන්න. හරි නාවිදූ කියමු බලන්න පුතේ මේ පිනිසුරු තුමා විසින් චෝදිතයෝ නිදහස් කන්න ලදහ හොඳයි පුතේ විනිසුරු තුමා. එත විසින් කැපෙනවා චෝදිත්තයෝ කියන කර්මය අනුක්ත වෙනවා චෝදිතයන් නිදහස් කන ලදහ. අතීතෙන් එහෙන නිදහස් කළේය වෙනිසුරුතුමා චෝධිතයන් නිදහස් කළේය හඩ ඊ ළඟට අපි හතරවෙනි ප්‍රශ්නික රාකිව්වනේ දැම් පහට තමයි යන්නේ පස්සනි ප්‍රශ්මිටෙන්නකෝ. එකට පුතේ ළමයි චිත්‍රන්දිිති ළමයි චිත්‍රාන්දිිති දෙ අප හ අපි නුඹ දැක්කෙමු දෙකට අපි නු දැක්කෙමු ඕ සනුකහනි කීවෙන එකට ද ඕ සනුකහනි කීයටද විනිසුරුතුමා චෝධතයන් නිදහස් කළේ විනිසුරුතුමා චෝධිතයන් නිදහස් කළය. හ පහම පහමාහරිය ඇතුසන්න පහ හතරක් හොයි පහෙන්තුනා හඳයි කියද? අද කනිෙක්ෂන් එකේ ගැටලෝවක් තියෙනවා පුතේ හරිි දැන් එහෙනවදලී දමන් කැමල එක ඔෆ්ස් කර ගත්ත. හනි පහත්ත දී ඇති පදයොදා වෙනස් අර්ථ දෙන වාකි දෙක බැගින් ලියන්න. එහෙනම් පුතේ මේ අකුරු උත්තුරු කර කියන්න මොන පදද බහර්ථ බහුුවර්ථ පද තමයි දැන් තියෙන්නේ හනිද දැම් මේව යොදලා එකනෙකට වෙනස් අර්ථ ඇති? වාක්‍ය දෙකක් තමයි නිර්මාණය කරන්න. අපි ඉස්සෙල්ලාම අදෙන් අකුරු කියනව අංකුරවලටත් අකුරු කියනවා. ඒ වගේම අකුරු කියනව ගල් කැටවලටත්. ඉස්සෙල්ලාම අපි අංකුර කියන අදහසින් වාක්‍යයක් නිර්මාණය කරමු ලියන්න ඒ බෝරුක ඒ බෝරුකෙන් අකුරු වටක් පැනනැගෙන ඒ බෝරුකෙන්, අකුරු අටක් අකුරු අටක් පැනනැගින එතකොට මේ අකුරු කියල අදහස්කර අංකුර, බෝධ අංකු බෝ අංකුර. ඊළඟට අපි හදන්න මේ ගල් කෙට කියන අදහසින්හ කැකුලාැලා කැටපෝලයට කැකුලා කැටපෝලයට, අකුරු යොදා විදිී. කැකුලා කැටපෝලයට අකුරු යොදා විදි එකඇනි ගල් කැටදාලා විදිනව කියන එක හනි දෙකට එන්න උතුරු දැන් උතුරු කියනවා පුතේ අපි මොනාට දුතුරු කියන්නේ උතුම් කියන අදහසටත් උතුරු කියනවා. මේද උත්තර කියන්නත්. උත්තර කියන්න දිශාවකටත් උතුරු කියනවා. හරි අපි ස්සෙලාම උත්තුම් කියන අදහසින් හදමෝ දැම දැැම උතුරු මිනිස්දම් උතුරු මිනිස්දම් සුරකිති දැහැමියෝ උතුරු මිනිස්දම් සුරකිති ඒ කියන්නම කද දැහැමියෝ උතුම් මිනිස්දම් සුරකිනවා කියන එක. දැහැමියෝ උතුරු මිනිස්දම් සුරකිති. ඊළඟට පුතේය අපි උත්තර කියනකින් අහදන්නයන්නේ ජනතාවගේ පැනවලට පැන කියන ප්‍රශ්නවලට ජනතාවගේ පැනවලට ජනතාවගේ පැනවලට මහා ඔස්සු පණ්ඩි මහා ඔසු පණ්ඩි උතුරු දෙයි එකයනු උත්තර දෙනව කියනක උත්තුරු දෙයි හරි ජනතාවගේ පැනවලට මහා ඔසු පි මහා ඔසු පඩි උතුරු දෙයි ඊළඟට පුතේ අපි කර කියනෙකෙල් ලියන්ඩ යන්නේ කඩ දැ කර කියනකින් අපිට ක පුහුල් හොලා කරන්දල එතකොට කර කියන එකක්. එක අදහසක්. නේද කර මාලයක් යවූ හමකබෙල්ලෙ බඳන මාලයක් එත නිදි තවත් අදහසත් එනෙලියාගන්නක පළවෙනික ගමරා ගමරාල පුහුල් හොරාගේ ගමරාල පුහුල් හොරාගේ කර දෙස බැලීය තකොට කරකිව්වමකද මේ උරය කියන අදහස. ගමරාල පුහුල් හොරාගේ කර දෙෙස බෙලීය. ඊළඟට අපිළියන්නේ මේ වෙෙල්ල කියන අදහසින්. හැනිද බෙල්ලෙ බඳින මාලයක් කරමාලයක් කියන අදහස. නැන්දාදා නැන්දා ලේලියට කරමාලයක් තෑගි කලාය. නැන්දා ලේලියට කරමාලයක් තෑගි කළාය ඊළඟට තිර කියන එකට එන්න තිර කියනවා අදිිෂ්ා අධිෂ්ඨානය කිව්වම් තිරාදිට ස්තීර අධිෂ්ඨානය නේද තිරරෙදිබලින් කිව්වම් තිරරෙදි මේ කඩ තුරාව

ඊ ළඟට පිළියමු තිරරෙදිවලින් තිරරෙදිවලින්. පළවනයක මංකිවව බෝසතානෝ තිරාධටනින් පෙරුම්දම් පිරූහ දෙක තිරරෙදිවලින් තිරරෙදිවලින් බෘහය අලංකාරවිය. ானோ ஹத்திரட்டதுசத்தானோ திர அதிட்டனின் பெருந்தம்பிரூக ஈலங்கட்டு திரரெதிவலின் திரரெதிவலின் குருக அலங்காரவிய ෙදිවලින් රෘහය අලංකාර විය හඩි ඊළඟට ධන දායන්න මුදදච ලයන දළ කියනවා දන්ත කියන දහසිනුත් දළ කියනවා. තවමොනවටද දැඩි කියන එකටත් දළ කියනවා. නේද දන්ත කියන එකට දළ කියනවා ත දැඩි ආසන්න දළවශයෙන් රුපියල් බිලියන තුනයි කිව් හම දලවශයෙන් ආසන්න කියන එකටත් කියනවා. ජටාවටත් දල කියනවා. අපිහෙනලියමු දන්ත සහ දැඩි කියන අදහස. හනිද දළ කියනෙකට ලියාගන්න ධන්ත යුවල කියන අදහසි. ද දළයුුවන ඇතාට දළයුවල ඇතාට ආභරණයක් බඳුය, දළයුුවල ඇතාට ආභරණයක් බඳුය ඊළඟට දැඩි කියනෙ ඇ දළ සොවගින් දවස ගෙවන්නේ සොවගින් කෙන ශෝකය. ඇ දළ සොවින් නැත්තං ඈ දළ සොවගින් දවස ගෙවන්නේය දැඩි කියනෙකින්.

බොතෙන් හොයල ලියන්න මතක්කෙන්. මහදන මුත්තා සහ ගෝල පිරිස ඇලඩෙන්ගේ පුදුම පහනහලි බබා සහ හොරු හතලිහි හරිේ නෝතන සිංහල සාහිත්‍යයට පදනම වැටුණු බවට විශ්වාස කන හෝඩි පොද් දෙකක් කියන්න බලන්න. ලයාගන්න නන්දන හෝඩිපොත නොදන්නා හෝඩි පොත බාලවබෝධනය මතකනම් මතකෙන්ලියන් අමතකයි නම් පාඩමට ගිල්ල හොයලා ලියන්න එතකොට මතක් වේ අපහ අපි මේ පාඩන් කරපු පාඩන් ගත්තේවම ඒළඟට ගහනවා අනන්ද රාජකන්නාාව විසිට රචනා කර නඳරු පකට ළමාහවි දෙකක් කියන්න පුළුවන්ද. රෝස මලේ නටුවකටු නැදිලිහිදිලිහි ආකාසේ කියන්න බලත් හරි දැන් එහෙනම් පහතදී ඇති කවියට ගැලපෙන වෙනත් කවියක් නිර්මාණය කිය කියනවා. මල්වල සුමි හිරිි පැණී ඇද බොන බඹරාමිණි. හොඳ ළමයා නුවනිනි හොඳ දේ තෝරා ගනිී මේකට ගැලපෙන තවත් කවියක් නිර්මාණය කරන්න.